ආයුබෝවන් කියලා ආදරයෙන් පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම ව්‍යාපාර ඉලක්කයේ channel එකකින් ගේන තවත් අලුත් වීඩියෝ එකකට. අද අපි කතා කරන්නේ කොරෝනා කාලේ කරන්න පුළුවන් සුපිරි බිස්නස් පහක් ගැන ඔයාලට කියලා දෙන්නයි. වීඩියෝ එක පටන් ගන්න කලින් අපි ඉන්ට්‍රෝ එකට ගිහින් යමු. अभी मुलिन में तोरागत बिजनेस से कता माय डिलीवर करने राइस सह पोत्तु विकनी में बिजनेस से का क्रीम वाला दान नो अंदर नीति काले सह में वसंगत तात्यस्थाओं का गोड़ाक देने काहार पान लबागा अन्न कड़ाल लोटे अन्ने ने अंदर नीति निशा यान्नत है इतिंग गोड़ाक का यह तमान कहमती आहार पान तमान गे नागरे यति गिदर टम डिलीवर करने कड़ावलीन तमाय आहार पान गेन्नगान्ने ඉතින් ඔයාටත් පුළුවන් මේ වගේ නිවසේ සිට ආහාර පාන ඩිලිවර් කරන බිස්නස් එකක් පටන් ගන්න. රසට රයිස්, පොත්තු, නූඩල්ස් හදන්න පුළුවන් නම් Facebook හරහා තමයි මේ වගේ ආහාර පාන ඩිලිවර් කරන බිස්නස් එකක් පටන් ගත්තා කියලා පෝස්ට් එකක් දුරකථන අංක සමග දාලා යාළුවා අතරේ බෙදා හරින්න. ලැබෙන ඕඩර් කිලෝමීටර් 2ක් ඇතුළත නොමිලේ ඩිලිවර් කරන්න පටන් ගන්න. ඔයාලට බයික් එකක් විතරයි මේ සඳහා අවශ්‍ය වන්නේ. අදන කෑම බීම ටික රසට සහ පිරිසුදු සැපේම කරන්න. ඔබ සැපේන ආකාරය අනුව මිනිසුන් අතර ඔබගේ ආහාර නැවත නැවත ලබා ගන්නා ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන්. ලංකාවේ මිනිසුන් හොඳ දෙයක් සැපේනවා නම් තවත් අයට ඒ ගැන අනිවාර්යෙන් කියනවා. අපි කෑම ගෙන්න ගත්තා. ඒ කෑම රසයි. ඇති වෙන්න තිබ්බා. මේ වගේ දේවල් තවත් කෙනෙක් සමග අනිවාර්යෙන් කියනවා. ඒ තුලින් ඔයාලට තවත් බිස්නස් හදා ගන්න පුළුවන්. වසංගත තත්ත්වයේ ඉවරුණත් මේ බිස්නස් එකට තියෙන ඉල්ලුම අඩුවීමක් වෙන්නේ නැහැ. දැන් ගොඩක් මේ ක්‍රමයට මිනිසුන් හුරු වෙලා ඉවරයි. හොඳයි දැන් අපි බලමු දෙවෙනි බිස්නස් එක මොකක්ද කියලා. ෆ්‍රීලාන්සර් බිස්නස් එකක් පටන් ගැනීම. ෆ්‍රීලාන්සර් කෙනෙක් කියලා කියන්නේ තමන්ගේ දක්ෂතාවයක් නැත්නම් ප්‍රසතාවයක් මගින් ගනුදෙනු කරනගේ වැඩක් කරලා දීලා ඒ කියන්නේ කිසියම් සේවයක් සපයලා ඒ වෙනුවෙන් මුදලක් අය කරන එකයි. නිවසට වෙලා ඉන්න ඔයාලට හොඳ ක්‍රමයක් ඔබට තියෙන දක්ෂතාවයෙන් වැඩක් ගන්න. මේ වගේ ඔයාලට දක්ෂතාවයට මුදල් ලබා ගන්න පුළුවන් වෙබ්සයිට් එකක් තමයි Fiverr කියන්නේ. ඔයාලට මේ සයිට් එක හරහා කොමන හෝ දක්ෂතාවයක් උදාහරණ ලෙස පෙන්වා දුන්නොත් typing, video editing, audio editing, graphic designing, Photoshop, YouTube, YouTube thumbnail, logo design වගේ දේවල් ඔයාලට තියෙන ඕනෑම දක්ෂතාවයක් මේ ඔස්සේ සපයලා මුදල් හොයා ගන්න පුළුවන්. වැඩිපුර දැනගැනීමට ඔයාලට පුළුවන් YouTube හරහා මේ සයිට් එක ගැන දැනගන්න. ඒ වගේම ස්කිල් එකක් නැත්නම් ඉගෙන ගන්න YouTube පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි අපි බලමු තුන්වෙනි බිස්නස් එක මොකක්ද කියලා. ඩ්‍රොප් ෂොපින් බිස්නස් එකක් කිරීම. ඩ්‍රොප් ෂොපින් කියලා කියන්නේ විකුණුම්කරු හා ගැනුම්කරු අතර තරමැදියෙක් ලෙස කටයුතු කරන එකයි. තවත් සරලව කිව්වොත් අඩු මිලට භාණ්ඩ විකුණන ස්ථානයකින් භාණ්ඩ අරගෙන ගාණක් තියාගෙන වැඩිමිලට භාණ්ඩ විකුණන ස්ථානයක විකිණීමයි. අඩුමිලට භාණ්ඩ ගන්න පුළුවන් අලිබාබා වගේ සයිට් එකකින්. වැඩිමිලට විකුණන්න පුළුවන් eBay වගේ සයිට් එකක. මේ වගේ බිස්නස් එකක් කරන එකේ වාසිය වන්නේ අපි කඩයක් නැත්නම් ස්ටෝර් එකක් තියාගන්න අවශ්‍ය නැහැ. අපි භාණ්ඩ බෙදා හැරීම කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඔයාලට තියෙන්නේ අලිබාබා එකේ භාණ්ඩයක් තෝරාගෙන ඒ භාණ්ඩයට ලාභ ලෙස මුදලක් ඔයාලා ඇඩ් කරලා eBay සයිට් එකේ ඒ භාණ්ඩේ විකුණන්න දාන එකයි. ඕඩර් එකක් ආපුවම ඔයාලට තියෙන්නේ අලිබාබා එකෙන් ඒ භාණ්ඩේ මිලදීගෙන ඔයාලගේ මිලදීගත් ගැනුම්කරුගේ ලිපියන් සහ නම් ඇතුළත් කරන්නයි. ඒ භාණ්ඩේ ගැනුම්කරුට ලැබෙනවා, ඔයාලට ලාභය ලෙස තියාගත්ත මුදල ලැබෙනවා. මේ සරලව පැහැදිලි කිරීමක් විතරයි කළේ. වැඩිදුර විස්තර දැනගැනීමට ඩොප් ෂොපින් සිංහල කියලා YouTube එකේ සර්ච් කරලා සම්පූර්ණ දැනුම ලබා ගන්න. ජොබ් එකක් කරන කෙනෙකුට වුණත් අමතර ආදායමක් ගන්න මේක කරන්න පුළුවන්. ෆෝන් එකකින් වුණත් කරගෙන යන්න පුළුවන්. දැන් අපි දැන් බලමු හතරවෙනි බිස්නස් එක මොකක්ද කියලා. ජංගම කරවල සහ එළවලු බිස්නස් එකක් කිරීම. වසංගත තත්ත්වය සහ ඇදිරි නීතිය නිසා ගොඩක් දෙනෙක් කඩවල සඳහා භාණ්ඩ මිලදී ගැනීමට යන එක අඩු වෙලා තියෙන්නේ. ගොඩක් දෙනෙක් නිවසෙන් නිවසට භාණ්ඩ අලෙවි කරන අයගෙන් භාණ්ඩ ගැනීමට පුරුදු වෙලා තියෙන්නේ. ඔයාලා දන්නවා එළවලු සහ කරවල වගේ දේවල් ගමේ පාරක ආවම කී දෙනෙක් මේ දවස්වල මිලදී ගන්නවද කියලා. ඉතින් ඔයාලටත් මේ වගේ බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් නම් ඉල්ලුම අතින් සහ ලාභයේ අතින් ඉහළ බිස්නස් එකක් නිසා හොඳ ලාභයක් ලබා ගන්න පුළුවන්. ආදේශ ලේකම් කාර්යාලයට ගොස් අත්‍යවශ්‍ය සේවා ලියාපදිංචි කිරීමක් හදාගෙන ඔයාලට මේ ලෙස භාණ්ඩ විකුණන්න පුළුවන්.
එළවලු කරවල විතරක් නෙමෙයි පළතුරු කෙටි කෑම වර්ග මේ වගේ දේවල්ද විකිණීම කරන්න පුළුවන්. ලොරිබට් එක හෝ ත්‍රිවිල් එකක් තියනවා නම් පටන් ගන්න සුපිරි බිස්නස් එකක් මේක. හොඳයි දැන් අපි බලමු පස්වෙනි බිස්නස් එක මොකක්ද කියලා. ඔන්ලයින් ස්ටෝර් එකක් කිරීම. ඔයාලා දන්නවා කොරෝනා වසංගත තත්ත්වයක් එක්ක ඔන්ලයින් භාණ්ඩ මිලදී ගැනීමට විශාල ලෙස නැඹුරු වෙලා තියෙනවා. ගොඩක් දේවල් දැන් මිලදී ගන්න ඔන්ලයින් හරහා. ඉතින් ඔයාලට පුළුවන් වෙබ්සයිට් එකක් හරහා හෝ Facebook page එකක් කරහා ඔන්ලයින් shop එකක් කරගෙන යන්න. ඇඳුම්, බේබි ඇඳුම් සහ භාණ්ඩ, ලවර්ස් භාණ්ඩ, කෙට්ටුවීමේ බෙහෙත්, ක්‍රීම් වර්ග, නිවස අලංකරණ ද්‍රව්‍ය, හිසකෙස් ගැලවී යාමට බෙහෙත් වර්ග, ජංගම දුරකථන උපාංග වගේ මේ ඕනෑම දෙයක් ඔයාලට ඔන්ලයින් shop එකක් කරහා විකිණීම කරන්න පුළුවන්. ගිණුම් හරහා හෝ cash on delivery හරහා ඔබට භාණ්ඩ විකිණීම කරලා මුදල් ලබා ගන්න පුළුවන්. cash on delivery කිරීමට courier service එකක් සමග කතා කරලා එම සේවය ලබා ගන්න පුළුවන්. තොග භාණ්ඩ ලබා ගැනීම සඳහා විශ්වාසනීය සහ quality භාණ්ඩ සපයන තොග වෙළෙන්දෙක් හොයා ගන්න. එම online shop එක කරගෙන යාම සඳහා කඩයක් සහ store එකක් අවශ්‍ය නොවන නිසා නිවසේ සිටම පහසුවෙන් පවත්වාගෙන යන්න පුළුවන්. වැඩිදුර business එකක් කරගැනීමට ඔයාලට පුළුවන් සුළු මුදලක් දීලා Facebook post එක boost කරගැනීම කරන්න. ඔන්න යාළුවනේ හැමදාම වගේ ඔයාලට වැදගත් වෙන business පහක් ගැන තොරතුරු අද වීඩියෝ එකකින් අරගෙන ආවා. කොරෝනා කාලේ කරන්න පුළුවන් ගැලවෙන business පහක් ගැන තොරතුරු අද අපි අරගෙන ආවේ. මේ වගේ business ගැන දැනගන්න, දැනුම ලබා ගන්න ව්‍යාපාරී ඉලක්කයේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අදට අපි සමුගන්නම්. ඔබට සුබම සුබ දවසක්.